වැඩමවා වදාළ අතිපූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි වගේම සෙසු ආගමික පූජකතුමනි ප්‍රථමයෙන්ම මේ ඓතිහාසික දැවැන්ත ජන රැළිය සංවිධානය කරපු අකිල සාලිය එල්ලාවල මැතිතුමනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර මැතිතුමා ජෝන් සෙනවිරත්න මැතිතුමා පවිත්‍ර වන්නී ආරච්චි මැ ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා රංජිත් සොයිසා මැතිතුමා ජානක වක්කුඹර මැතිතුමා දුනේෂ් ගංකන්ද මැතිතුමා රෝහිත් අබේගුණාදන මැතිතුමා උදේශාන්ත ගුණසේකර මැතිතුමා ඇතුළු සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රත්නපුර දිස්ත්‍රික් නායක සහ හිට පළාත් සභා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ද මැතිතුමා ඇතුළු සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරන නියෝජිතවරුනි හිට පාණ්ඩුකාර හේම කුමාර නානායක්කාර මැතිතුමා ලංකා කොංග්‍රස් නියෝජ්‍ය නායක සතාසිය මැතිතුමා සබර ගම් පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න මැතිතුමා පළාත් සභා නගර සභා ප්‍රාදේශ සභාවල සියලුම මහජන නියෝජිතවරුනි ආරාධිත අමුත්තනි රණවිරුවනි වගේම මෞබිමේ ජයග්‍රහණය වෙනුවෙන් මෙම රැළියට එක්වන බලංගොඩ දේශප්‍රේමී ප්‍රදේශවාසී හිතවතුනි හිතවතියනි සහෝදර සහෝදරියනි ප්‍රථමයෙන්ම තමුන්නාන්සේලාට මේ අවස්ථාවේ මෙවැනි ජන රැළියක් සංවිධානය කරලා මේ අවස්ථාවට සහභාගී වීම ගැන තමුන්නාන්සේලාට මගේ කෘතඥතාවය පිරිනමන්නට කැමැතියි. විශේෂයෙන්ම මම මේ රැස්වීමට එන අවස්ථාවේදී මැද්ද කන්ද වතු ආයසාය ගමේ ජනතාව සමග කතා කරන්නට මට අවස්ථාවක් ලැබුණා. ඒ අය කිව්වා සර් මේ මහත්තයා අපේ තේවල මිල බැහැලා කියලා. ඉතින් අපි දන්නවා තේ අපේ ආර්ථිකේ තාමත්ම වැදගත් අංගයක්. ඒ වගේම තවමත් අපිට විදේශ විනිමය ගෙන දෙන තේ කර්මාන්තය ඉතාමත්ම වැදගත් වෙනවා. අද විශේෂයෙන්ම විවිධ රටවලින් ගෙනෙන බාල තේ නිසා අපිට විශාල ප්‍රශ්නවලට මුහුණ පාන්නට සිද්ධ වෙලා තිබෙනවා. අපි දන්නවා තේ කර්මාන්තයේ පහළම මට්ටම තේ දළු නෙලනකරුවාගේ ඉඳලා කුඩා තේවතු හිමියාගේ ඉඳලා විශාල තේවතු තියෙන සමාගම්වල ඉඳලා තේ කර්මාන්ත ශාලා හිමියන් දක්වා අද විශාල ප්‍රශ්නවලට මුහුණ පාලා තිබෙනවා. රජය අනිවාර්යෙන්ම මේ ප්‍රශ්නයට මැදිහත් විය යුතුයි. මේ ප්‍රශ්නය පිළිවිසඳිය යුතුයි. අපි අනිවාර්යෙන්ම බාලතේ මේ රටට ගෙන්වීම වළක්වනවායි කියන එක මේ අවස්ථාවේදී තමුන්නාන්සලාට මතක් කරලා දෙන්නට ඕනේ. ඒ වගේම ගුණාත්මක භාවයෙන් වැඩි තේ නිෂ්පාදනය හරහා තමයි අපිට පුළුවන් වෙන්නේ ලංකාවේ තේ පිටරට වැඩි මිලට අලෙවි කරන්නට. අනිවාර්යෙන්ම අපේ ගුණාත්මක භාවයෙන් වැඩි තේ සඳහා වැඩි මිලක් ගැනීමෙන් තමයි අපිට මේ ප්‍රශ්නය විසඳන්නට පුළුවන් වෙන්නේ. ඒ වගේම අපේ ලංකාවේ තේ වෙනුවෙන් වෙළඳ නාමයක් අපි සකස් කරගත යුතුයි. මේට ආදර්ශ ඕනෑතරම් තිබෙනවා. ඒ නිසා අපි නැවතත් ලෝකයේ වැඩිම හොඳ තේ සපයන රට බවට අනිවාර්යෙන්ම පත්විය යුතුයි. අපි දන්නවා පහත මට්ටමේ ඉඳලා ගත්තම අනිවාර්යෙන්ම වතුකම්කරුවා වෙනුවෙන් අපි ඔවුන්ගේ වේතනය රුපියල් 1000 දක්වා වැඩි කරන්නට ඕන. එහෙම නැත්නම් එයාට ජීවත් වෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම කුඩා තේ වතු හිමියන් නැවත තේ වගා කරන්නට අලුතින් තේ වගා කරන්නට සුදුසු අවශ්‍ය ඒ ණය පහසුකම් ලබා දිය යුතුයි. අපි ඔවුන් උනන්දු කළ යුතුයි. ඒ වගේම තාක්ෂණික ඥානය ඔවුන්ට ලබා දිය යුතුයි. ඒ වගේම කර්මාන්ත ශාලා වැසී ගිහිලා තියෙනවා. ඒ අයට මේ කර්මාන්ත ශාලා නවීකරණය කරන්නටත් නැවත ආරම්භ කරන්නටත් අවශ්‍ය ණය සහ බදු සහන අපි ලබා දෙනවා. ඒ වගේම ඒ අය මට කිව්වා තේ ගම්මිරිස් කුරුඳු වැනි විශේෂයෙන්ම තේ
සා ගම්මිරිස් පිටරටින් ගෙන්වන නිසා අද ඔවුන්ට සුදුසු මිලක් ලබා ගැනීමට අපහසු වෙලා තිබෙනවා. මේ නිසා අපි අනිවාර්යෙන්ම මේ පිටරටින් ගෙන්නලා නැවත ප්‍රතිඅපනයනය කරන මේ ගම්මිරිස් අපි නවත්වනවායි කියන එකත් තමුන්නාන්සලාට මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. අපි යම් යම් සහනාධාර ලබා දෙන්නේ යම් කිසි දර්ශනයක් එක්ක. ඒවා හුදෙක් මැතිවරණ පොරොන්දු නෙවෙයි. අපි එදා ප්‍රකාශ කරා වීගෝවියා වෙනුවෙන් අපි පොහොර නොමිලේ ලබා දෙනවා කියලා. ඒකට හේතුව අපි සහල් වලින් මේ රට ස්වයං පෝෂිත කරන්නට ඕන. ඒ හින්දා තමයි ඒ වගේම අපි ගෝවියාගේ ජීවිතය ඉහළට ගන්නට තමයි අපි මේ සහනාධාර උන්ට ලබා දෙන්නේ. ඒ වගේම අපි අපේ රටේ කෘෂි කර්මාන්තය සංස්කෘතිය ඉතිහාසය හා බැඳුණු කෘෂි කර්මාන්තය අපි දියුණු කරන්නට ඕන. මේ නිසා අපේ රජයක් තුල කෘෂි කර්මාන්තයට ප්‍රමුඛත්වයක් දෙනවයි කියන එකත් අපි සඳහන් කරන්නට ඕන. ඒ වගේම අකිල මැතිතුමා ප්‍රකාශ කරා මේ පළාතේ තිබෙන මැණික් කර්මාන්තය ගැන. තේ කර්මාන්තයට වගේම මැණික් කර්මාන්තයටත් අද විශාල අපහසුතාවයන් පත් වෙලා තිබෙනවා. මේ නිසා අපි ප්‍රථමයෙන්ම මේ මැණික් වෙළඳ පොලක් මේ පළාතේ පිටවන්නට ඕන ජාත්‍යන්තර මැණික් ගණුම්කරුවන්ට එන්නට. ඒ වගේම මේ මැණික් කර්මාන්තය පිළිබඳ තිබෙන ප්‍රශ්න සියල්ලක්ම විසඳන්නට පුළුවන් එක ස්ථානයක් one stop shop කියන සංකල්පය අනුව එක ස්ථානයක් අපි ඇති කරනවා මේ සියලුම ප්‍රශ්න විසඳන්නට. ඒ වගේම බලපත්‍ර ලබා ගැනීමට තියෙන අපහසුතාවය කුඩා වතු හිමියන්ට පවා තිබෙන මේ ප්‍රශ්නය අපි මේ ලබා ගන්නට තියෙන ක්‍රමවේදය ඉතාමත්ම සරල කළා. ඉක්මනින්ම ඒ අයට බලපත්‍රය ලබා ගැනීමට කලින් තිබුණු ක්‍රමවේදය දෙනවයි කියන එකත් මේ අවස්ථාවේදී සඳහන් කරන්නට කැමතියි. අද සෑම කර්මාන්ත කරුවෙක්ම විවිධ බදු වලින් මිරිකලා කිසිම ප්‍රතිපත්තියක් නැතුව විවිධ බදු ඇති කිරීම නිසා අද සෑම ව්‍යවසායකයන් ව්‍යාපාරිකයන් ඉතා විශාල අසීරු තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. අපි මේ ගැන අපිත් සමග වැඩ කරන විවිධ වෘත්තිකයන් සමග සාකච්ඡා කළා. අපේ රජයක් යටතේ අපි සරල බදු ක්‍රමයක්